ආණ්ඩුවෙන් ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සතිපතා පැවැත්වෙන රැස්වීම අදත් ශ්‍රී ලංකාවේ කොමියුනිටිස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. අද රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මහතාද එක්ව සිටීම විශේෂත්වයක්. විශේෂයෙන්ම රුසියානු තානාපතිතුමා හමුවීමෙන් පස්සේ අපි අනාවරණය කරගත්තු තොරතුරු අනුව ඒ රටෙන් ගබා ගන්න තියෙන සහයෝගය ලබා ගන්න කිසිම උනන්දුවක් නැතුව කටයුතු කිරීම ගැන වර්තමාන පාලකයන්. ඉතින් ඒ නිසා දැන් අපි පාර්ලිමේන්තුව තුලත් පිටතත් මේ රුසියානු සහයෝගය ලබා ගැනීම සඳහා බලපෑම් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුයි කියලා තීරණය කළා. ඇයි මේ රාජතාන්ත්‍ර සම්බන්ධකම් මොකද සිද්ධ වෙන්නේ නැත්තේ හේතුව මොකද ඔබතුමා හිතන හැටියට? මේක ඇත්ත කතාව මේගොල්ලෝ බයයි රුසියාවත් එක්ක හරි චීනෙත් එක්ක හරි මොනවා හරි එහෙම උදව්වක් ගන්න ගියොත් IMF ප්‍රෝග්‍රෑම් එක නතර වෙයි කියලා. මුල්්‍යාර මුදලේ ක්‍රියාවලියේ මේ දැන් පාරේ දුක් විඳින මිනිහට උත්තර ලැබෙන්නේ නැහැ. මිනිසුන්ගේ ආතතිය තව වැඩි වෙන එක විතරයි වෙන්නේ. පෝලිම් වල මිනිසු මුහුස්ම ගිහිල්ලා මැරෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා මේ මුල්්‍යාර මුදලේ මොකක්ද එක වැටෙනකම් බලාගෙන ඉන්නවා. මේ රටට මේ දැන් වහම ගන්න පුළුවන් උදව් ටික නොගෙන. ඉතින් මේගොල්ලෝගේ තියෙන මේ මෝඩ මනස තමයි මුල්්‍යාර මුදල ප්‍රෝග්‍රෑම් එකෙන් අයි වෙයි. ඒක හින්දා ඒකට බයයි. ඒ හින්දා අපිට රුසියාවෙන් මොනව ගන්න පුළුවන් වුණත් අපි ගන්න ඕනේ නැහැ වගේ කියන මනසක තමයි වැරදි මනසක තමයි මේගොල්ලෝ ඉන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති වුණොත් විතරයි දැනට උදව් නොකරන බොහෝ රටවල් උදව් කරන්නේ. මේ අටවල තියෙන අටමගල දිහා ඒ බොහෝ රටවල් බලන්නේ විශ්වාසිකින් නෙවෙයි. දා ඉඳන් කියන මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කවදද ඔක ඇදෙන්නේ? කවුද මේකේ කකුලෙන් අදින්නේ? කකුලෙන් අදින්නේ නැහැ. බෙල්ලෙන් අල්ලලා අපිව තල්ලු කරලා දාලා තියෙන්නේ. කවුද? ගෝඨාභය. ඔහු පමණම. ඕගේ පිටිපස්සෙන් මොන අවතාරය ඉන්නවද මන් දන්නේ නැහැ. ඔහු තමයි බෙල්ලෙන් අල්ලලා අපි එළියට දාලා රනිල්ව වැද්දගෙන තියෙන්නේ බංකුව යටේ. ජනාධිපතිතුමත් අගමැතිතුමත් මත දෙකක් ඉන්නවා නම් මේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් දෙවිදිරට. ජනාධිපතිතුමත් අගමැතිතුමත් මත දෙක නැහැ දැනට. කතා යනවා නෑ නෑ රනිල් වයින් කරන්න යන්නේ. මට පේන හැටියට සජිත් උත්සාහ කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩුව හදාන්න. JVP එකත් එක්ක එකතු වෙලා. හැබැයි එයා අගමැති වෙන්න ඕනේ ඒක නෙවෙලත්. අපිට සර්වපාක්ෂික ආණ්ඩුව හැදෙනවා නම් ඒකේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයයි විතරයි අපට ප්‍රධාන වෙන්නේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අද ඔබතුමා මොකද ස්වාධීන වෙච්ච විපක්ෂ සාකච්ඡාවක සහභාගී වෙන්නේ? මේ කණ්ඩායමත් එක්ක අපි දිගින් දිගටම වැඩ කරපු කණ්ඩායමක්. ඒත් එක්ක අපි සාකච්ඡා කරලා ඒ අවශ්‍ය තීරණ ගන්න ඒ අවශ්‍ය සාකච්ඡා වට ගණනාවක් එක්ක වැඩ කර ගන්න තමයි අද මේ සාකච්ඡාවක් කරන්න තමයි ආවේ. ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට මට අයිතියක් තියෙනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. රජයේ ගමන් මග ගැන ඔබතුමාගේ සැහැීමකට පත් වෙන්නේ නැද්ද? අපි පත් කරපු ආණ්ඩුවේ ගමන ගැන අපිට සැහැීමකට පත් වෙන්න බෑ. ආණ්ඩුව අසාර්ථකයි. ඒ අසාර්ථක වීම තුල තමයි මේ සියලුම කාරණා සිද්ධි සමුදාය නිර්මාණය වෙන්නේ. ඒක අසාර්ථක උනේ අපේම තියෙන උද්දච්ච අපේම තියෙන වැරදි නිසා. දේශපාලන වශයෙන් කලකිරින්න වෙනවා. මොකද හේතුව අපි ගොඩනගපු පක්ෂේ අපි විශ්වාස කරපු දේවල් මහ පොළොව තුල අපිට ගොඩනගන්න බැරි වුණා. කලකිරීමක් තියෙනවා. විමල විරුවන්ස මහතා ප්‍රමුඛ නව සම්දානයක් සූදානම් වෙනවා. බුදුමත්තේ සම්දානෙට මේ සූදානම්ක් තිබෙනවා. පැහැදිලිවම නව දේශපාලන ගමනක් ආරම්භ කළ යුතුයි. මේ රටේ වාමාංශික දේශපාලනය නවතැනකට ගෙනියන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා කිරීම තමයි ආරම්භ කරන්නේ.